මතු දින එක ඉතා වටිනා ලස්සන දියමන්තියක් බවට පත්වන්නේ දැඩි උණුසුමෙන් සහ අධික පීඩනයක් යටතේ කාලාන්තරයක් පුරා සිමෙන් සිමෙන් වෙනස් වන කිසිදු හැඩයක් නැති ගල් අඟුරු පාෂාණයයි. සමහර වෙලාවට අපිට කාලාන්තරයක් ලැබිලා එය දැඩි පීඩනයක් කිසිදු හැඩයක් නැති ගල්ලඟුරු පාෂාණය අපේ ජීවිතවලට කියලා දෙන පාඩමක් තියෙනවා. වරක් නොව දෙවරක් සිතමින් ඇස් ඇරගෙන සිහින දකින්න. මතින් මත් නොවනු පිණිස හෘද සාක්ෂියට කන තබන්න. ජීවිතය වෙනස් කරගත්තු ජීවිතය වෙනස් කරන තවත් එක් ජීවිත කතාවක් මේ. මට දැනෙනවා කාලය වෙනස් වෙලා. කාලයත් එක්ක ඔබ වෙනස් වෙලා. ඔබත් එක්ක ඔබේ පරිසරය වෙනස් වෙලා. ඇත්තටම මිත්‍රයා ඔබ වෙනස් වෙලාද? ඇත්තරමයි මගේ ජීවිතය එක එක වෙනස්වීම් ගොඩක් සිද්ධ වුණා. මං ආදරය කරපු අය මගෙන් ඈත්වෙලා ගියා. ඉතින් මං හිතන්නේ ගොඩක් දුරට ඒ දේවල් තමයි මගේ ජීවිතය වෙනස් වෙන්න බලපෑවේ. මගේ අම්මා එහෙම මම උසස් පෙළට මූණ දෙන්න හිටපු අවදීන් වගේ නෑ අපි අතරින් වෙන් වෙලා ගියා. ඒ කියන්නේ යාට මේ මොලේ කැන්සර් එකක් තිබ්බා. ඔබගේ මව ඒ රෝගාතුරව වෙලා ඉන්න අවස්ථාවේදී ඇගේ ඇස් දෙක අග කඳුළු පිරලා තියෙනවා කියලා ඔබ දකින විට ඇගේ ඇස් දකිනකොටවත් දැනුනේ නැද්ද, හිතුනේ නැද්ද කාලකන්නේ ඇබ්බැහිවීම නතර කරලා දාන්න ඕනේ කියලා? ඔය එක පැත්තකින් ගත්තාම අම්මා ගොඩක් ඒ දේවල් ගැන හිතලා ගොඩක් දුක් වුණා. ඉතින් එයා අන්තිම මොහොතේ මං හිතන්නේ සතුටෙන් නෙමෙයි මමත් ඒකට වග කියන්න ඕනේ ගොඩක්. මං අදටත් ඒ ගැන ගොඩක් පසුතැවෙනවායි. මට එහෙම ගොඩක් වෙලාවට හිතුණයි ඒත් ඒ වෙනකොට මම මේ පාරේ ගොඩක් දුර ඉස්සරහට ගිහිල්ලා ඉවරයි. මට ඒ වෙලේ මගේ බැඳීම්වත් මට දුක කියන දේවත් නෙමෙයි ගොඩක් අවශ්‍යතාවය වෙලා තිබ්බේ. මට මගේ මේ මද්ද්‍රව්‍ය අවශ්‍යතාවය තමයි ඉෂ්ට කරගන්න ඕන වෙලා තිබ්බේ. මට ඒ වෙලාවේ ඇත්තරම මං මනුෂ්‍යෙක්ද කියන එකවත් මට බාහිර කිසිම දෙයක් මට වැදගත් වුණේ නැහැ. පාසල් යන කාලේ ඉඳන් අලුත් අලුත් දේවල් හොයන්න යන්න උත්සාහ කරා. ඉතින් ඒ දේවල් අපි හොඳ පැත්තට නෙමේ යොදාගෙන තිබ්බේ. අපි අර රැල්ලට අසු වෙලා තිබ්බේ. ඉතින් යාළුවොත් එක්ක එකතු වෙලා ගොඩක් වෙලාවට කවුරු හරි දෙයක් කරනවා නම් කවුරු හරි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා නම් ඒක වීරකමක් හැටියට තමයි නිතරම දැක්කේ. කවුරු හරි ඒ වගේ දේවල් කරනකොට ඒ දේවල් අනුකරණය කරන්න මෙයා තමයි මගේ ලෝකේ වීරයා කියලා
හිතාගෙන ඒ විදියට තමයි අපි කටයුතු කරේ. ඉතින් ඒ වගේ දේවල් තමයි ගොඩක් බලපෑවේ. ඊට පස්සේ මගේ අම්මගේ වෙන්වීමත් එක්ක මම ගොඩක් ඒ ගැන හිතන්න පටන් ගත්තා. මත්ද්‍රව්‍ය බොන්නේ ඒක සාධාරණීකරණයක් විදියට දාගත්තයි. තාත්තා එහෙම අවශ්‍ය කරන සියලුම දේවල් ටික මේ සපයලා තිබ්බේ. මට කෑම ඉන්න තැන පවා හැමදේම, අධ්‍යාපනයට අවශ්‍ය දේවල්, මුදල් හැමදේම සපයලා තිබ්බේ. ඒ වුණාට එයාට මං ගැන හොයලා බලන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද එයාගේ වකීම් තව කොටසක් තිබ්බා. මට අවශ්‍ය හැමදේම හම්බුණා. මට අවශ්‍ය නිදහස හම්බුණා. මං ඒ දේවල් අයුතු විදියට පාවිච්චි කරපු එක තමයි අයි මම මේ මත්ද්‍රව්‍යකින් රකුසාට බිලිවෙන්න ගොඩක්ම හේතුව. ඔබ සඳහන් කළා ඔබගේ පවුල තුළ ඔබගේ මව, පියා සහ ඔබගේ සහෝදරයා සමග ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් සහ ඉතාමත් සතුටින් තිබුණු සම්බන්ධතාවයක් තිබුණා කියලා. මම කැමතියි ඒ මතකය පිළිබඳව ආවර්ජනය කරන්න. මගේ මිත්‍රයා, අපි හතර දෙනා ලස්සන පුංචි පවුලක් විදියට ජීවත් වුණායි. පස්සේ මගේ අම්මට මේ රෝගය ඇති වුණාට පස්සේ අපි ගොඩක් හතර දෙනා ඇත්තටම මානසිකව වැටුණා. මොකද අපේ පවුලේ මුදුන් මුල වගේ හයියට හිටියේ අම්ම. අපි සියලු දෙනා ගැනම හොයලා බැලුවේ අම්මනේ. ඊට පස්සේ ඒ අම්මා දුර්වල වෙන්න පටන් ගත්තට පස්සේ අපි හතර දෙනාම ඇත්තටම මේ අම්මට ඒක පෙන්නුවේ නැති වුණත් අපි හතර දෙනා ගොඩක් අපි තාත්තයි අයියයි මායි ගොඩක් මානසික වැටිලා හිටියේ අම්ම ගැන හිතලා. ඉතින් ඇත්තටම ඒ වෙනකොට එකිනෙක ගොඩක් අර අම්මගේ කටයුතු වලටත් අම්මට බේත් කරන්න ඒ දේවල් වලට තමයි යොමු වෙලා හිටියේ. මහත්තයෝ අපට මේ මොකද වුනේ? අපි කොච්චර ලස්සන ජීවත් වෙච්ච පවුලක්ද? හඳන්න පානෝනේ, දොස්තර මහත්තයා කිව්වනේ ටිකක් පරිස්සම් වෙන්න කියලා. දුක් වෙන්න එපා. ඔයා මේ කැඳ ටික බොන්න ඕනේ. මම තමයි ගොඩක් වෙලාවට අම්ම ගාව හිටියේ. ඉතින් අම්මා ලෙඩ ඇඳේ ඉඳන් පවා කියනවා මේ අයියානම් මේ දැන් කොහොමාරි හොඳ තැනකට ආවා, උඹත් ඔය දේවල් අත්හැරලා කොහොමාරි හොඳ මිනිස්සෙක් වෙන්න බලන්න කියලා. ඒතයි මම අම්මා බලාගන්න මොහොතේ පවා මම අම්මා බලන්න යන්න තියෙන වෙලාවට කලින් ගිහිල්ලා මත්ද්‍රව්‍ය අරගෙන ඒ දේවල් වලට තමයි වැඩිපුර කාලයක් මේ කැප කරේ. ගොඩක් වෙලාවට මම මත්ද්‍රව්‍ය නැති වුණාම, මුදල් නැති වුණාම වේදනාවෙන් ඉන්න වෙලාවට මට ගොඩක් වෙලාවට හිතුණා මේ මත්ද්‍රව්‍ය කියන එක නවත්තන්න ඕනේ කියලා. ඒ වුණාට මට ඒකට ධෛර්යයක් තිබ්බේ නැහැ. ඒක නතර කරන්න, ඒක ප්‍රතික්ෂේප කරන්න මට ඒ තරම් ධෛර්යයක් තිබ්බේ නැහැ. මගේ අම්මා නැති වෙනකම්ම මට හොඳ මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න හම්බුනේ නැහැ. ඒක ගොඩක්ම වේදනාකාරී විදියට දැනුණායි. මොකද මට ඒක කියාගන්නවත් ඇත්තරම කවුරුත් හිටියෙත් නෑ. මොකද තාත්තත්තර ගොඩක් අම්ම තරන් සමීපව හිටියේ නෑ. ඉතින් මට ඒක කියාගන්නත් කවුරුත් හිටියේ නෑ. මම තනියම තමයි ඒ දේවල් ගොඩක් විඳදරා ගත්තේ. මම ඒ දේවල් මත්ද්‍රව්‍ය අරගෙන තමයි විඳදරා ගන්න පුරුදු වුණේ.
ඇත්තරම මට ජීවිතේ පවා නැති කරගන්න ගොඩක් හිතුණ අවස්ථා ආවා. මොකද මම දැන් මද්රව්‍යයටත් ගොඩක් ඇබ්බැහි වෙලා මගේ ජීවිතේ මට හිටපු එකම මගේ වස්තුව මගේ අම්මත් නැති වෙලා ගියා. ඉතින් මං මේ මාස 3ක් වෙනකනුත් මං කිසිම දෙයක් කරේ නෑ. මම ශාරීරිය පවා මගේ දුර්වල වෙලා ගියා. මොකද මම නිතරම අර දුකෙන් ඉන්නේ. කිසිම දෙයක් හරියට කන්නේ බොන්නේවත් නෑ. මද්රව්‍ය පාවිච්චි කරනවා විතරයි. ඊට පස්සේ මම මට අම්මගෙන් ලැබෙන්න ඕන ආදරේ වෙන පිටතින් කාගෙන් හරි හොයන්න උත්සාහ කරා. ඉතින් එහෙම උත්සාහ කරනකොට තමයි මට මගේ පෙම්වතිය හම්බුනේ. සුදු ඇඳුමින් සැරිමුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවන විට මා සමගින් ඉඟි කර අදිමදි කරමින් තනිවෙමු සොඳුරිය අපි සැනසිල්ලේ පාසල් කාලයේදීම පෙම්වතෙක් බවට පත් වෙනවා. මම කැමති දැනගන්න මගේ මිත්‍රයා. ඔබ පෙම්වතෙක් වුණාට පසුව ඇය සහ ඔබ අතර ඇති වුණු සංවාද ඔබ මොනවද ඔබලා දෙන්න ඉදිරියේදී සැලසුම් කරේ මේ දේවල් ගැන ආවර්ජනය කරන්න මම කැමතියි. ඇත්තරම මගේ පෙම්වතියට ගොඩාක් වුමනාව තිබ්බ මාව මේ මද්‍රව්‍යයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරලා සමාජයට හොඳ පුද්ගලයෙක් විදියට එළියට එනවා දකින්නට. මොකද මේ මද්‍රව්‍ය ගන්නකොට අපි නිතරම අයියේ සමාජයෙන් හැංගිලා තමයි ඉන්න බලන්නේ. මොකද මද්‍රව්‍ය ගත්තට පස්සේ මද්‍රව්‍ය නොගන්න මිනිස්සු අතරට එන්න අපි ගොඩක් කැමති නෑ. ගොඩක්ම අපිට සමීප පුද්ගලයෝ ගාව තමයි අපි ඉන්න බලන්නේ. ඒ අර මද්‍රව්‍ය ගන්න බව දැනගත්තාම අපි සමාජයෙන් කොන් වෙයි ඒ වගේ දේවල් වලට මේ හසු වෙයි නැත්තම් නීතිය රැහැනට ගොදුරු වෙයි කියන ඒ වගේ දේවල් හින්දා අපි ගොඩක් සමාජයේ ඉස්සරහට එන්න කැමති නැහැ. ඒක නිසා ගොඩක් දුරට අපි සමාජයෙන් හැංගිලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඔයා හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ අයියේ. මොනා හරි ජොබ් එකක් කරන්න ඕන. අනේ මම පත්තරේ තිබුණ ජොබ් වේකන්සිස් වගේකට ඇප්ලිකේෂන් දැම්මා. හැබැයි ඉන්ටර්විව් ආවොත් අනිවාර්යෙන් යන්න ඕන. හරි හරි යන්නම්. හරි හරි නෙමෙයි අනේ. අන්න මං අපේ අම්මටත් කිව්වාගෙන. ආ? ඔයා ඒ ටිකට අම්මට කිව්වද? අම්මා බලන් ඉන්නවා. එයාගේ බෑන පොඩ්ඩ එනකම්. ඉක්මනට වෙලෙක යන්නම්කෝ. අනේ එහෙම බෑ. ලස්සන වෙඩින් එකක් අරගෙන ලස්සන බ්‍රයිට් කෙනෙක් වෙලා පෝරුවක නැගලා යනවා. එච්චරද? නමුත් මගේ පෙම්වතියට අවශ්‍යතාවය තිබ්බේ මගේ මානසික තත්ත්වය වෙනස් කරන්න. එයා නිතරම මම රැකියාව කරලා යම්කිසි මුදලක් හම්බ කරගෙන හම්බ කරනවා නම් ඒ දේවල් ඉතිරි කරන්න ඕන කොහොමද, ඒ දේ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නේ කොහොමද, මේ දේට වියදම් කරන්න ඔයාට අසනීපයක් කරදරයක් වුණොත් එහෙම ඒවට වියදම් කරන්න වෙන මුදලක් තියාගන්න කියලා අර අම්ම කෙනෙක් වගේ ඇත්තරම ගොඩක් අර මට ලං වෙලා සමීප වෙලා කියන්න පුළුවන් උපරිම ආදරෙන් කියලා දෙන්න උත්සාහ කරා. ඇත්තරම අයියේ ඒ එහෙම ගත්තාම මං මද්‍රව්‍යයට තියෙන ඇල්ම හා සමානම ආදරයක් තමයි මගේ පෙම්වතියටත් දැක්කුවේ. මොකද මම අර ඒක තමයි අයියේ ඇබ්බැහි වීමේ තියෙන ප්‍රශ්නය. අපි ගොඩක් දුරට අර මානසික සුවය අපිට මොන දේ ලැබුණත් වැඩක් නෑ, අපි ඒකට සාධාරණීකරණයක් දාගන්නවා. මට මේ මොන දේ ලැබුණත් වැඩක් නෑ, මට මද්ද්‍රව්‍ය නැතුව කියලා. අපි මේ මද්ද්‍රව්‍ය ගන්න කරන සාධාරණීකරණයක් තමයි ඒක. අපි අර මනසෙන්ම හදාගත්තු සාධාරණීකරණයක් තමයි ඒක. ඔබ මුලින්ම ඔබට කියලා කීයක් හරි උපයගත්ත දවසේ ඔබ ඇය වෙනුවෙන් තෑග්ගකුත් අරගෙන ඇය ඉදිරියට යනවා. ඇගේ ඇස් දෙක ආදරෙන් දිලිසෙන්නට ඇති. එදාවත් හිතුර නැද්ද මේ කාල කන්නේ ඇබ්බැහි වීම නතර කරලා දාන්න ඕනේ කියලා. එයා තමයි උනන්දු කරේ මාව මේ ඒ රැකියාවට යන්න.
ඉතින් මම මේ රැකියාව මුල්ම වැටුප ගත්තාම ගිහිල්ලා එයාට රිස්ට් වොච් එක ඒ කියන්නේ අතොල්ලෝසුවක් තමයි අරන් දුන්නේ. එයා ගොඩක් සතුටුනා ඉතින් මේ ඒක දැකලා මොකද මම මගේ මහන්සියෙන් උපයාගත්ත දෙයකින් එයාට දෙයක් ගෙනහල්ලා දුන්නාම එයා ගොඩක් සතුටුනා ඒක වල්ලා එයා හිතුවා මම වෙනස් වෙයි මම වෙනස් පුද්ගලයෙක් වෙයි කියලා එයා මාව එදා ඉඳන් ගොඩක් විශ්වාස කරන්න පටන් ගත්තා. කොච්චර විශ්වාස කරනවද කියනවා නම් අයි එයා මගේ අඩුපාඩු කවදාවත් එයාගේ අම්මට තාත්තටවත් කියන්න ගියේ නැහැ. මගෙන් නිතරම මේ ඉල්ලීමක් කරා එයාව කසාද බඳින්න කියලා. ඊට පස්සේ මං මගේ තාත්තරත් කියලා අපි දෙන්න කසාද බැඳා. කසාද බැඳලා බැඳේ හරියනම 2011 නොවැම්බර් මාසේ. ඒක පොඩියට වුණත් අපි ලස්සන්ට ඒක කරා. ඉතින් ගොඩක් සතුරු වෙච්ච දවසක් තමයි කවදාවත් අමතක නොවන දවසක්. නමුත් ඒ මොන දේ කරත් අර මද්ද්‍රව්‍ය බොන එක මම නතර කරලා තිබ්බේ නැහැ. මම ඇත්තම කියනවා නම් ඒ මගේ විවාහය වෙච්ච දවසේ පවා මම හොඳ මානසිකත්වයකින් හිටියේ නැහැ. මම ඇත්තම ගොඩක් මද්ද්‍රව්‍ය අරන් හිටියේ. ඒක පිටතර පෙවුනේ නැති වුණාට මං දන්නවනේ අයි මම එදා මද්ද්‍රව්‍ය අරන් හිටියේ කියලා. ගොඩ කාන්තා පාර්ශවයට මද්ද්‍රව්‍ය ගැන එච්චර දැනීමක් ඇත්තෙත් නැති නිසා එයාට හරියටම මම කියන්නේ කිත් නෑ මම හෙරොයින් කියන මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. මටත් බයක් තිබ්බා මම හෙරොයින් කියන මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. එයා දැනගත්තොත් එහෙම එයා මගෙන් ඈත් වෙයි කියලා. ඉතින් මට ඒ දේ එයාට මේ එලි කරන්න මට කැමැත්තක් තිබ්බේ නැහැ. මොකද එයා මගෙන් ඈත් වෙයි කියන බයට. මොකද මගේ ජීවිතේ ඊට පස්සේ අම්මා නැති වුණාට පස්සේ මගේ ජීවිතේ තිබ්බ අන්තිමට රැඳිලා තිබ්බේ එයාගේ අතේ තමයි. මොකද මට තාත්තගෙන් ආරක්ෂාවක් මට ඉන්න තැනක් ලැබුණාට අර ජීවිතේ ජීවත් වෙන්න ඕන කරන ආදරය අර සැනසීම සෙනෙහස කියන හැම දෙයක්ම අම්මා කෙනෙක් වගේම එහා සමානව මට හම්බෙලා තිබ්බේ අයියේ මගේ පෙම්වතියගෙන් තමයි. මං ඉතින් මොනම හේතුවක් උඩවත් එයාව නැති කරගන්න කැමති වුණේ නැහැ. මෙයා කසාද බැන්දර පස්සේ මගෙන් මෙයා ඈත් වෙන්නේ නැහෙනේ කියන එක මගේ හිතේ පළපදියම් වෙලාද කොහෙද. මම ගොඩක් එයාට අර දක්වන කලින් තිබ්බ තරම් ආදරයක් දැක්ුවේ නැහැ. මම මද්ද්‍රව්‍ය පසුපස තමයි ගොඩක් හඹා ගියේ ඊට පස්සේ. ඊට පස්සේ එහෙම යනකොට එයාගේ ගෙදරට පවා මගේ අර හැසිරීමේ වෙනස් වීම නිසා එයාගේ ගෙදරට දැනුණා මම හිටපු පුද්ගලයා නෙමෙයි. ගොඩක් කේන්ති ගන්නවා කෑ ගහනවා ඒ වගේ දේවල් හින්දා. මොකද මට මද්ද්‍රව්‍ය ගන්න මුදල් නැති වුණාට පස්සේ මම උත්සාහ කරනවා එයාගේ ගෙදරින් හරි මුදල් ලබාගෙන මද්ද්‍රව්‍ය ගන්න. ඉතින් එහෙම වුණාම අර ඒගොල්ලන්ට ගොඩක් සැකයක් ඇති වුණා මෙයා හෙරොයින් කියන මද්ද්‍රව්‍යයටවත් හුරු වෙලාද දන්නේ නැහැ කියලා. පස්සේ මගේ බිරිඳ ගැඹිණියක් බවට පත් වෙනවා. ඕම ටික කාලයක් යනකොට කුමාරි මගේ පළවෙනි දරුවත් හම්බ වෙනවා 2012 ඔක්තෝබර් මාසේ. ඊට පස්සේ ඒ දරුවා හම්බ වෙනකොටත් මම මද්ද්‍රව්‍යයට ගොඩක් ඇබ්බැහි වෙලා හිටියේ. මම එතකොට වෙන ගෙදරක මම මගේ ගෙදර ජීවත් වෙන්නේ මගේ බිරිඳගේ මවගේ ගෙදර තමයි ජීවත් වෙන්නේ.
ඒ වෙනකොට මගේ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා තිබ්බේ. මොකද මම ගැහණියක් එක්ක ඉන්න සුදුසු මානසිකත්වයක හිටියේ නැහැ. මොකද මම පාවිච්චි කරන දේවල් එක්ක මම මද්‍රව්‍ය ගන්න කෙනෙක් හෙරොයින් කියන මද්‍රව්‍යයට ඇබ්බැහි වුණාට පස්සේ ගොඩක් අපිරිසිදු තත්ත්වයකට තමයි පත් වෙන්නේ. මේ මිනිස්සගේ මනසයි ශරීරයයි දෙකම අපිරිසිදු තත්ත්වයට පත් වෙන. ඉතින් මම ගොඩක් එයාගෙන් ඈත් වුණා. ඈත් වුණා කියන්නේ මගේ බිරිඳත් මාව ගොඩක් එයාගෙන් ඈත් කරා. මට නොදැනෙන්නම ඈත් කරලා තිබ්බා. මට එයාගේ ළඟටවත් කිට්ටු වෙන්න බැරි වෙන විදිහට. එයාගේ දෙමව්පියන් හරහා අපි දෙන්න අතර ඊට පස්සේ ගොඩක් ප්‍රශ්න ඇති වුණා. මොකද මට මගේ බිරිඳ ගාවට යන්න බැරි වෙනකොට මම ගිහිල්ලා මගේ බිරිඳ මාව ප්‍රතික්ෂේප කරන තත්ත්වෙ වෙන තැනටම පත් වුණා. මගේ මිත්‍රයා, මම ඔබට ඍජු චෝදනාවක් එල්ල කරනවා. ඔබ මේ තත්ත්වෙට පත් කරන්නට ප්‍රධාන හේතු වෙච්ච පළවෙනි කාරණයක් විදිහට, ප්‍රධානම කාරණයක් විදිහට මා දකිනවා නරක ආශ්‍රය. නරක නොගැලපෙන යාළු මිත්‍ර ආශ්‍රය කියලා. ඔබ කොහොමද මෙවැනි මද්‍රව්‍ය ගන්නට පෙළඹුණේ? කොහොමද මේ පිළිබඳව දැනුවත් වුණේ? මට කියන්න, මොනවද ඔබ ගත්ත මද්‍රව්‍ය? මුලින්ම ගත්තාමයි මම සාමාන්‍ය සිගරට් කියන එකෙන් තමයි පටන් ගත්තේ. මුලින්ම අර ගොඩක් අපේ තාත්තලා සීයලා පාවිච්චි කරනවා දැකලා තිබ්බාම, ඉතින් ඒ දේ නිතරම පොඩි කාලේ ඉඳන් දකිනකොට හිතෙනවා ඒක පරීක්ෂා කරලා බලන්න ඒක මොන වගේ අත්දැකීමක්ද කියලා. ඇත්තටම පොඩි කාලේ මටත් ඒ වගේ හිතුණා, මේක මේ මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් මං ඒකෙන් තමයි අයි මේ මද්‍රව්‍ය කියන දෙයට යොමු වුණේ. ඊපස්සේ එහෙම ඒ මද්‍රව්‍ය පාවිච්චි කර කර ඉන්නකොට ඒ මද්‍රව්‍යේ අර දැනෙන හැඟීම දැනෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ ටිකෙන් ටික පාසලේදී හම්බෙන මිත්‍රයෝ එක්කත් ඒක පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒ දේවල් වලට කැමති කට්ටියත් එක්ක එකතු වෙලා ඒ දේවල් ගැන කතා බහ කරනවා. ඊට පස්සේ අපි විස්තර කතා කරනකොට සමහර යාළුවෝ කියනවා, නෑ මේ වගේ තව එකක් තියෙනවා මෙතනින් එහාට කියලා. තව මද්‍රව්‍යයක් ගැන ඔය ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම කැනබීස් කියලා කියන්නේ. ඒ වගේ මද්‍රව්‍ය පාවිච්චි කරලා ඒවට සමාන අර සංගීතය අහන්න පුරුදු වෙනවා. ඒ වගේ දේවල් වලින් තමයි අයි මුලින්ම පටන් ගත්තේ මද්‍රව්‍ය කියන එක. පස්සේ ඒ දේවල් දීර්ඝකාලීනව කරගෙන යනකොට ඒ දේවල් වල තියෙන අර හැඟීම ෆීල් එක කියන එකත් නැති වෙලා යනවායි. ඒවත් සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. එහෙම පත් වුණාට පස්සේ අපිට ඊට වැඩිය ලොකු අර ෆීලිං එකක්, ඒ කියන්නේ හැඟීමක් උපදවා ගන්න පුළුවන් දේවල් වලට තමයි යොමු වෙන්නේ. තාරුණ්‍යයේ තියෙන මනෝවිද්‍යාත්මක වැදගත්කම මොකද්ද? තාරුණ්‍යයේ තියෙන මනෝවිද්‍යාත්මක වැදගත්කම තමයි, දැන් අපි ගත්තොත් එහෙම අවුරුදු 11ත් අවුරුදු 15ත් විතර කාලය ඉතාම වැදගත් කාලයක්. ඊට හේතුව හැඟීම්වලට බර, බුද්ධිමත් භාවයට බර නැති, නැත්නම් බුද්ධිමත් තීරණ ගන්න නැති කාලයක් කියලා කියන්න පුළුවන්. මේට හේතුව ඉතාම සරලව කිව්වොත් දකුණුපස මොළය හැඟීම්වලට බර මොළය තමයි ප්‍රධාන වශයෙන් වැඩ කරන්නේ. නම් බුද්ධිමය කොටස වම් පැත්තේ මොළය ඒතරම් ශක්තිමත් විදිහටම වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. ඒක නිසා ඒක තාමත් වර්ධනය වෙමින් පවතිනවා. මොකද්ද මේ වර්ධනය වෙමින් පවතින්නේ? දැන් මේ ලලාට කණ්ඩිකාව කියන කොටස, ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියන කොටස තමයි අපේ පෞරුෂයට අදාළ වම්පස මොළයේ ලලාට කණ්ඩිකාවේ තමයි පෞරුෂයට අදාළ පරිපථය හැදෙන්නේ. මොනවද මේ පරිපත? හැඟීම් වලට බර පරිපත, ආදරයට බර පරිපත, ප්‍රශ්න විසඳාලීමේ ලීමට අවශ්‍ය ස්නායු පරිපත, තීරණ ගැනීමට අවශ්‍ය ස්නායු පරිපත. ඉතින් මේවා වැඩෙන කාලේ තවමත් දරුවා ශක්තිමත් නැහැ තමන්ගේ ජීවිතයට අදාළ නිසි තීරණයක් ගන්න. ඔහු තාමත් අපි ඉමැචුවර් කියනවා. ලකුණු පස්ස මොළය තමයි හොඳට වැඩ කරන්නේ, හැඟීම් බර. එහෙනම් මේ දරුවා මේ කාලයේදී ඉතා පහසුවෙන් නොයෙකුත් මද්‍රව්‍ය වලට ගොදුරු වෙන්න පුළුවන් හැකියාව වැඩි, නොයෙකුත් බාහිර විනාශකාරී ප්‍රවණතාවයන්ට ගොදුරු වෙන්න හැකියාව වැඩි, පියර් ප්‍රෙෂර් තමයි පරිසරයේ ඉන්න අනිත් යාළුවන්ගේ නැඹුරු වෙලා යාළුවෝ කියන දේවල් විශ්වාස කළා
ඒවට ගොදුරු වෙන්න තියෙන හැකියාව වැඩි. දැන් මේ කතාවේ එන ධර්ම බලන්න, අද තරුණෙක් විදියට ඌ විවාහ වෙනවා, ඌ විවාහ කළා දෙනවා. නමුත් විවාහ වෙනකන් මේ තරුණියවත් දන්නේ නැහැ මේ තරුණයා මත්තන් වල මත්ද්‍රව්‍ය වලට, කියන්නේ හෙරොයින් වලට ඇබ්බැහි වෙලා තියෙනවා කියලා. මොන තරම් ඛේද වාචකයක්ද. ස්නායු රෝග වගේ දේවල් වලට, මානසික රෝග තියෙන කට්ටියගේ වගේ තත්ත්වයන් පාලනය කරන්න දෙන බෙහෙත් පෙති වර්ග තියෙනවා. ඒ දේවල් අනවසරයෙන් ඔය ෆාමසි වලින් අරගෙන වැඩි මුදලට විකුණන පිරිස් ඉන්නවා. ඒ වගේ මත්ද්‍රව්‍ය ගොඩක් වර්ග තියෙනවා. ඒවා මත්ද්‍රව්‍ය ගන්න පිරිස වෙනත් නම් වලින් හඳුන්වනවා, නිල්ල සොයා ඒ වගේ කියලා. එහෙම මත්ද්‍රව්‍ය ගන්නවා අර ෆීල් එක වැඩි කරගන්න කියලා. ඉතින් එහෙම ඉන්නකොට අර ගොඩක් බීච් පාටි කියන සංස්කෘතිය පටන් ගත්තා 2000. මං ඒ දේවල් වලට යොමු වෙන්නේ 2011 වගේ. ඉතින් අපි ඒ වගේ පාටි වලට වගේ යනකොට ඒ සංගීතය අහන්න හැමෝම පුරුදු වෙලා ඉන්නේ. ඒවට සුදුසු මත්ද්‍රව්‍ය වර්ග තියෙනවා. පිල් ස්ටෑම් කියලා තමයි ඒ හඳුන්වන්නේ. ඒවා ගොඩක් මිලෙන් අධිකයි. ඉතින් දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා තමයි ගොඩක් වෙලාවට ඒ දේවල් වලට මුදල් හොයාගන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් මේ මත්ද්‍රව්‍ය වලට අනවසර ක්‍රියාවල් ගැන හොරගම් වගේ දේවල් වලට පුරුදු වෙනවා ගොඩක් කට්ටිය. ඒක තමයි ගොඩක්ම භයානකදී මට මේ තේරෙන විදිහට. ඊට පස්සේ නීතිය රැහැන්ට ගොදුරු වෙලා ගොඩක් දුක් විඳින්න වෙනවා. ඒ වගේ අවස්ථා වන් වලට පැටලුණු අවස්ථා මගේ ජීවිතේ තියෙනවා ගොඩක්. අද මොකද්ද සංගීතය කියන්නේ? ගංජා ගහලා, හෙරොයින් ගහලා, එක තැනට දාස් ගානක් ඉරුතු කළා, මහ ව්‍යාපාරමය. මන් දන්නේ මේකට මේ තරුණයෝ සේරම ඇද ගන්නවා. මේකට මාධ්‍ය ප්‍රබල වගකීමක් තියෙනවා. දැන් මන් දැත්ත මගේ ළඟට මේ ළඟදී බීච් පාටි වලට යන එක තරුණයක් කියනවා, ගංජා ගහලා වයස අවුරුදු 19යි. මොකටද ඔහු එන්නේ? ඇයි එන්නේ මගේ ළඟට? අම්ම කියනවා මේ ළඟදී ඉඳන් තනියම කතා කරනවලු, තනියම හිනා වෙනවලු, උඩ බලාගෙන ඉන්නවලු, ඇඳට ගිහිල්ලා ඔහේ නිදාගෙන පැය 4-5 ඉන්නවලු, කිසිම වැඩක් කරන්නේ නැහැ. මොලේ තියන්නේ අර බීච් පාටියකට ගිහිල්ලා නටලා ගංජා ගහලා කැනබිස් ඩාන්ස් කරන එක. කවුද මේකන් එන්නේ? අම්මයි තාත්තයි එක්කන් එන්නේ තමන්ගේ දුව. සිස්සත්ත හොඳට පාස් වෙලා හිතා ගන්නත් බැහැ මේ සංස්කෘතිය. මොකද උඩ වෙලා තියෙන්නේ? ඇයි මේ තනියම hina වෙන්නේ? ඇයි මේ තනියම කතා කරන්නේ? මං ගාව ඇයි ඔයා තනියම කතා කරන්නේ? මට කවුරු කතා කරනවා වගේ ඇහෙනවා. ඇයි තනියම hina වෙන්නේ? මාත් එක්ක කවුද hina වෙනවා වගේ දැනෙනවා. කීප දෙනෙක් මාත් එක්ක සාකච්ඡා කරනවා. මං හැරලා බැලුවම කවුරුවත් නැහැ. මොකද්ද මේ? දිගටම කැනබිස් ගංජා බස් ගත්තට පස්සේ එන බින්නෝන් මාදෙනමති මානසික රෝගය. මේ මානසික රෝගයට මේ දරුවා ගොදුරු වෙලා. ඉතින් මේක තමයි බීච් පාටි සංස්කෘතිය. ඔය ස්ටෑම් පිල් කියන ඒවායින් තමයි මුලින්ම ටිකක් බරපතල මත්ද්‍රව්‍ය පටන් ගන්න. ඊට පස්සේ ඒ දේවල් අර අපි ගන්න පුරුදු වෙලා හිටියේ ඔය පාටි කියන දේවල් වලට යොමු වෙන අවස්ථා වලදී විතරයි. ඊට පස්සේ නිතරම අපිට ඒ මත්ද්‍රව්‍ය වල තියෙන අර හැඟීම ෆීල් එක ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ නිතරම ඒ දේවල් හොයාගන්න අපහසුතාවයේ හින්දා එක්කෝ ටැබ්ලට් කියන මං කලින් සඳහන් කරා වගේ අර එක එක ලෙඩ රෝග වලට දෙන පෙති වලට යොමු වෙනවා, නැත්නම් හෙරොයින් කියන මත්ද්‍රව්‍යට යොමු වෙනවා. ජීවිතේ
මං ආපහු හැරිලා බැලුවාම ගොඩක් හොඳ දේවල් වලට වැඩිය එකතු කරගෙන තියෙන්නේ නරක දේවල්. දැන් මට හිතෙනවා මට හොඳටම කාලය තියෙනවා ජීවිතේ ආපහු නිවැරදිව දැකලා ජීවිතේ හදාගන්න. මට ඒකට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මං මීට වැඩි ඉස්සරහට මේක ගියා නම් මට ගොඩක් දුර ජීවිතේ වරදින්න තිබ්බා. නමුත් මම දැන් මම මේ කටුකත්වයෙන් විඳපු කටුකත්වයෙන් ඉගෙනගත්ත පාඩම් වලින් මම ජීවිතේ ආයිමත් අලුතින් පටන් අරන් තියෙනවා. මම හිතන්නේ මං දැන් වෙනස් වෙලා. කුඩා කාලේ ඉඳලම මේ දරුවා වයසට ගියාම ඔක හරියාවි, තරුණ කාලේ හරියාවි කියලා මෙයා පිළිබඳව සොයා බැලීම අඩු වුණා, රැකවරණයක් ලබා දීම අඩු වුණා. දරුවා හිතුමතේ කටයුතු කළා. ඒ දරුවා හිතුමතේ කටයුතු කිරීමට දෙමව්පියන්ගෙන් බලපත්‍රයක් ලැබුණා, පොඩි ලයිසන් එකක් ලැබුණා. ඒ බලපත්‍රය දීපු නිසා තමයි එයා හිතුවක්කාර විදියට එයාට ඕන ඕන දේවල් හිතන්න, බලන්න, කරන්න, ඇවිදින්න, ඇසුරු කරන්න ගියා. ඉතින් තාත්තා මට කියනවා මෙහෙම ආයතනයක් තියෙනවා, ඔයාට මේ මත්ද්‍රව්‍ය නතර කරගන්න පුළුවන් හොඳ තැනක්, ඔයා වගේම කට්ටිය තමයි එතන ඉන්නේ, මිනිස්සු එතනින් ගොඩ නැගිලා සමාජගත වෙලා ලස්සනට ජීවත් වෙනවා, සමාජයට පණිවිඩයක් දෙනවා මේ මිනිස්සු කියලා මට ඒ ගැන හැඳින්වීමක් කළා. නමුත් අර මත්ද්‍රව්‍ය වලට තිබ්බ ආසාව වැඩිකමට මං ඒ දේ හින්දා මම යොමු වුණේ නැහැ. නමුත් කොහොම හරි තාත්තගේ තාත්තත් උත්සාහය අතහැරියේ නැහැ කවදාවත්. ඉතින් එයා එයාට කරන්න පුළුවන් උපරිම යුතුකම කරලා මාව මේ ආයතනයට ගෙනා ආයතනයට ගෙනාලි වෙලා මට මේ ආයතනය තුළ ගොඩක් මං වගේ කට්ටිය හම්බුණා. අපේ ගරු ස්වාමීන් වහන්සේ අපිට මේ හොයලා දුන්න ක්‍රමවේදය හම්බුණා. ඉතින් ඒ ක්‍රමවේදය තුළ මං ටිකක් කල් ජීවත් වෙනකොට මට විශ්වාසයක් ඇති වුණා. ක්‍රමවේදය තුළින් නිවැරදි වෙච්ච මිනිස්සුත් ඇවිල්ලා අපිට කතා කරලා අපිට කියන දේවල් වලින් කතා බහ කරන දේවල් වලින් මට විශ්වාසයක් ඇති වුණා මත්ද්‍රව්‍ය නතර කරන්න පුළුවන් කියන එක ගැන. මේ වගේ ජීවිත විනාශ වෙන්නේ දෙමව්පියන් දරුවන් පිළිබඳ නිසි අවධානයක්, නිසි ආරක්ෂාවක්, නිසි රැකවරණයක් නොමැති නිසා. දරුවෝ ඒ වගේ නොමකට පැත්තේ ආයතනය හා සම්බන්ධ වෙලා මාස 4ක් වගේ කාලයක් වෙනවා. ඒ ක්‍රමවේදය ගොඩක් හඳුනගෙන කටයුතු කරනවා. ඉතින් මට දැන් මගේ ජීවිතේ මන් නොදැක්ක පැත්තක් මට පේන්න පටන් අරන් තියෙනවා. අපි ජීවිතේ විදියට දැකපු දේ නෙමෙයි ඇත්තම ජීවිතේ ඇත්තම අර්ථය මොකද්ද කියන එක ගැන දැන් අපිට තේරිලා තියෙනවා. ඉතින් මම උත්සාහ කරන්නේ සමාජයටත් රටටත් හොඳ පුද්ගලයෙක් වෙන්න තමයි. ඉතින් මේ ආයතනයෙන් දෙන උදව් වෙනුත් මගේ තාත්තා දෙන උදව් වෙනුත්. දැන් බලන්න මේ කතා වෙන තරුණයා අම්ම තාත්තා දන්නවද මේ තරුණයා හෙරොයින් ගන්නවද කියලා? නෑ. පළමුවෙන්ම ඔබ දරුවාගෙන නිරීක්ෂණයෙන් ඉන්න ඕන පුංචි කාලේ ඉඳන්. ඒක කියන්නේ දරුවන්ට ඇණයක් වෙන්න නෙවෙයි, හැමතිස්සෙම පස්සෙන් කියලා දරුවන්ට වදයක් වෙන්න නෙවෙයි, යන යනතන පස්සෙන් යන්න නෙවෙයි. මොකද්ද මේ සුපිරික්ෂාව කියන්නේ? දරුවාගේ අභිමානය වර්ධනය වෙන ආකාරයේ පරිසරයක් ගෙදර හදන්න. මොකද්ද මේ අභිමානය? ඔබ දරුවත් එක්ක යම් කාලයක් පුංචි කාලේ ඉඳන් ගත කරන්න. විනාඩි 15ක් 30ක් ෆෝන් එක නවත්තලා, රේඩියෝ එක නවත්තලා, ටීවී එක නවත්තලා කට්ටිය එකතු වෙලා සතුට සාමිච්චේ සාකච්ඡා කරන්න. උපදෙස් දෙන්න නෙමෙයි, ඩාන්ස් කරන්න, නටන්න, සින්දුවක් කියන්න. අර පවුලේ මේකට කියනවා අපි ෆීල් වොන්ටඩ්. මම ඕන කෙනෙක් කියන, මම වැදගත් කෙනෙක් කියන එක දරුවාට පුංචි කාලේ ඉඳන් දැනෙන්න අරින්න ඕන. ඊළඟට දරුවාගේ ප්‍රශ්න ඔබ හඳුනාගෙන කතා කරන්න. හුඟක් වෙලාට තාරුණ ඉන්න දරුවා තමන්ට මානසික ගැටලුවක් ආවම කියාගන්න කිසිම කෙනෙක් නැහැ, අසරණ වෙනවා. නමුත් ඔබ යාළුවෙක් වගේ හිටියොත් දරුවගේ, ඒ නිසා මනෝවිද්‍යාඥයෝ අද කියනවා අවුරුදු 10ක් අවුරුදු 20ක් අතර විශේෂයෙන්ම දරුවත් එක්ක ඉන්න ක්‍රමේ වාක්‍ය දෙකයි, වාක්‍ය කීපයයි මට කියන්න තියෙන. ඔබ දරුවා සමග යාළුවෙක් වගේ ඉන්න.